හිතා මිට්ටෝනි. ලබ්බට හෙන ගැහුවම ලබ්බෙ හිටියේ පණුවන්ට මොකද උනේ කියලා අහනක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා කෙනෙකුට කියන්නට පුළුවන්. තවත් කෙනෙකුට කියන්න පුළුවන් සමස්ත සමාජයම කුණු වෙලා ගඳ ගන්නකොට පන්සල පල්ලිය කොවිල විතරක් බේරෙන්න බැහැයි කියලා. හැබැයි අපි කැමතුණත් අකමැතුණත් පිළිගත යුතුයි පන්සලේ ඉන්න හාමුදුරුව පූසාරියා පූජකයා කියන දේ අපේ මිනිසු අන්ධ විදිහට පිළිගන්නවා. ඒ නිසා පන්සල පල්ලිය කොවිල විනාශ වෙනකොට ඊට වඩා වේගෙන් සමාජය විනාශ වෙනවා. කොහොමදත් මේ කාලකන්ණි කුපාඩි වැඩේ කරලා තියෙන්නේ මූර්තවෙල සුමන ජෝති. මූර්තවෙල සුමන ජෝති ජීවත් වෙන්නේ වීරකැටිය. ඒ කියන්නේ මරාගේ ගමේ. මූර්තවෙල සුමන ජෝති කියලා කියන්නේ නයිගල පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඒ විතරක් නෙමෙයි වලස්මුල ජාතික පාසලේ ගුරුවරේ. මේ හාමුදුරුවෝ තමයි එක්සත් ජාතික පක්ෂයේ භික්ෂුන් සංවිධානයේ උපදේශකයා. ඒ වගේම බොහොම කිට්ටුවෙන් රනිල් සාගරයි දෙන්නම ආශ්‍රය කරනවා. මේ හාමුදුරුවෝ කොටුපනිනවට අමතරව කරපු බරපතල අපරාධය සම්බන්ධයෙන් පහුගිය දවස්වල මහාධිකරණයේ ඉදිරියේ නඩු පැවරුවා. මේ හාමුදුරුවන්ට විරුද්ධව බාලවයස්කාර දරුවන් සහ දැරියන් අපයෝජනය කිරීම සහ අපහරණයට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා 11ක් ගොනු වෙලා තියෙනවා. මේ වෙනකොටත් මේ හාමුදුරුවන්ට විරුද්ධව මහස්ත්‍රාත් අධිකරණයේ නඩු 10ක් තියෙනවා. මහාධිකරණයේ එක නඩුවක් තියෙනවා. කොහොමදත් මේ ඊයේ පෙරේද තමයි අන්තිමට අපහැරගෙන ගෙදර ඇවිල්ලා ඉන්නේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයට සහ රනිල් වික්‍රමසිංහට කොන්දේසි විරහිතව කඩේ යෑමේ ප්‍රතිඵලයක් විදියට මෙතරම් බරපතල චෝදනා එල්ල වෙලා තියෙන මූර්තවල සුමන ජෝති තාමත් පාසල් ගුරුවරිය. ඒ විතරක් නෙමෙයි මොහුට වලස්මුල ජාතික පාසලේ කාමරයකුත් තියෙනවා. හැබැයි සාමාන්‍ය ගුරුවරේ. වලස්මුල ජාතික පාසලේ විදුහල්පතිවරයා කියලා කියන්නේ සිවුරලුවෙක්. මේ සිවුරලුවට විදුහල්පතිකම ගන්න උදව් කරලා තියෙන්නේ මූර්තවල සුමන ජෝති. ඒ විතරක් නෙමෙයි මොහු බොහොම කිට්ටුවෙන් සාගලව ආශ්‍රය කරනවා. විශේෂයෙන්ම රතු තොල් තියෙන පස්සලපු කොල්ලන් මේ හාමුදුරන්ට පෙන්වන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. විතරක් නෙමෙයි පහුගිය දවස්වල වයස අවුරුදු 16ට අඩු දැරියක් ලිංගික අතවර කිරීම සම්බන්ධෙනුත් මොහුට චෝදනාවක් එල්ල වුණා. මේ අදාළ චෝදනාව අපරාධ විමර්ශන අංශේ CIB 261 කියන පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මොහුට විරුද්ධව මහාධිකරණයේ නඩුවක් තියෙනවා. නඩු අංකය තමයි 83239. මේ පැමිණිල්ල ඉදිරිපත් වෙලා තියෙන්නේ 2024/2014. මිට්ටුරණි මේ හාමුදුරුව තමන්ගේ පාසලේ තියෙන කාමරේට තමන්ගේ ඉස්කෝලේ ළමයිම ගෙනල්ලා ඒ අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට අතවර කරනවා. විශේෂයෙන් මේ හාමුදුරුවන්ගේ අතවර කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් වීම බරපතල ප්‍රශ්නයක්. ඔබ දන්නවා වයස අවුරුදු 16ට අඩු කෙනෙක් සමග කිසියම් කෙනෙක් කැමැත්තෙන් හරි ලිංගිකව සංසර්ගය ඇදලා තියෙනවා නම් ඒක සලකන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් හැටියට. ඒ කියන්නේ ලිංගික චර්යාව සඳහා කෙනෙකුට ඉඩදිය හැක්කේ වයස නැත්නම් කැමැත්ත දෙන්න පුළුවන් වයස අවුරුදු 16ට වැඩි නම් විතරයි. හැබැයි මූර්තවෙල සුමන ජෝතිට විශේෂ ආරක්ෂාවක් තියෙනවා. ඒ තමයි මේ රටේ මෙතෙක් ගිහි වෙලා ඉන්න හොඳම ජනාධිපති ආර්යව වන සාගලගේ ආරක්ෂාව. ඔබ දන්නවා සාගල කියලා කියන්නේ පස්සවල් පෙන්වන්න බැරි චරිතයක්. කොහොමදත් ඒ වගේම මූර්තවෙල සුමන ජෝතිට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. නේ අහිංසක දරුවෝ, ඒ කියන්නේ බාල වයස්කාර දරුවෝ සාගලට දෙනවයි කියලා. කොහොමදත් මිට්ටෝර්නි මේ හාමුදුරන්ට විරුද්ධව චෝදනා එල්ල වෙලා තිබුණට මේ හාමුදුරුවෝ දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම කල්ලැරියා. අවසානයේදී මේ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගත් වූ වීරකැටිය ළමහා කාරාන්ත අංශයේ ප්‍රධාන නිලධාරිනිය මේ හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගත්තට පස්සේ මේකට කිපුණු සාගල වහාම ක්‍රියාත්මක වෙන පරිදි අදාන නිලධාරිනිය වීරකැටිය ඉඳලා බැලි අත්තට මාරු කරා. විශේෂයෙන්ම මේ කාලකන්ණි පොලිසියේ අවංකව රාජකාරි කරන මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ මේ වගේ දේවල්. මේ කාලකන්ණි හාමුදුරුවන්ගේ සිවුර ගලුවලා හිරගෙදර යවිතු තත්ත්වයක් තිබේති. තවදුරටත් සිවුර තියාගෙන මේ කාලකන්ණිය ආරක්ෂා කරන දායක දායකාවෝ කිහිප දෙනෙක් ඉන්නවා. මොකද මහාධිකරණය ලක්ෂ 3ක් සහ ශරීරප 7ක් මත තමයි මේ කාලකන්ණිය නිදහස් කරේ. දවස් දෙකක් ඇතුළත පන්සලේ ඉන්න කාලකන්ණි දායකයන් සහ මේ කාලකන්ණියට මුට්ටි ඇල්ලන පරයෝ 7 දෙනෙක් අපහසං කරලා දායකයන්ගේ අහිංසක සල්ලි ලක්ෂ 3ක් අපතම්පත් කරලා තමයි මේ පරයා ගෙදර ආවේ.
නිත්‍රවරණී අයින්සක ගමේ ඉන්න දායකයෝ මාස ගානක් කන්න බොන්නේ නැතුව ලොකු හාමුදුරන්ට දාන වේල දුන්නට පස්සේ පන්සලේ පින්කැටේ කඩලා ලොකු හාමුදුරුවෝ ළමයි අපයෝජනය කරාම ඒ හාමුදුරන්ට අපතම්පත් කරන තත්වෙට අපේ කාලකන්ණි සමහර දායකයෝ පත් වෙලා ඉන්නවා. දවසින් දවස මේ බල්ලට යන රට නිවැරදි මගට ගන්න පුළුවන් ක්‍රමේ වෙනසකින් පවණයි. අන්න ඒ හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණටියක්. මිත්‍රෝනි, අර්ගතේ ජයග්‍රහණ නොමැති බව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.